දෙයක් කරනවා. කවුද බලන්නේ? කියෙන් කී දෙනාද බලන්නේ? එහෙම නෙවෙයි. වැදගත් වෙලාවක් දාලා මේ ඔක්කොම මාධ්‍ය කරන්න බැරිද රට වෙනුවෙන් ඔච්චරම මේක වැදගත් නම් අපි හිතනවා ඒක වැදගත්. ජාතික වශයෙන්. බරයි. ඒක නිකන් ලොකු කතාවක් නේ. මේ සියලු මාධ්‍ය එක තැනකට කැඳෙව්වා. නැතනම් එක එක වෙලාවක පැය දෙකක් කරන් මේක ආණ්ඩු පාර්ශවයයි වෘත්තීය සමිති කතා කරන්න මොකද්ද මේ ප්‍රශ්නේ කියලා. මිනිසු තීරණය කරන්නේ මොකද්ද කළ යුතු නැකල අපිට පුළුවන් උනට හරි හරි පැත්තේ මොකද්ද මෙන්න මේක හරි කියලා තීරණය කරන්න. මේක හරි අපබ්‍රංශයක් නේ. ඇයි ඒ වෙනුවෙන් ගුවන් කාලේ වෙන් කරන්න බැරි? ඔය සුපර් ස්ටාර් ස්ටාර් මේ ස්ටාර් මේ මස්කැල් නටවන වෙලාවේ බැරිද පැය තුන හතරක් මේ වෙනුවෙන් ගුවන් කාලේ දෙන්න? මේ කුණු හබ්බයක් නේ කරන්නේ. තමන්ට හිතවත් අරකට හිතවත් එක එක්කෙනා එක එක්කෙනා කඳ උරු බැඳගෙන අදාළ වැඩිත් වෙනවා. ඒ නිසා මේ මේ නිහින වැඩේ නවත්තන්න. නවත්තලා ප්‍රබුද්ධ සංවාදයක් හදන්න. ඒකට මේ මාධ්‍ය අයිති මුදලාල්ල මේ 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 කැපකිරීම කරන්න. එක එක දවසක් හෙට හෝ අනිද්දා අරගෙන අවස්ථාව දෙන්න. අජිත් නිවල් කබ්‍රාල්ට එන්න කියන්නේ පීබී ජයසුන්දරටත් එන්න කියන්නේ. දැන් උන්ට චෝදනාව දෙන්නේ එන්න කියලා. ජෝන් කීර්සගේ සුහන්ද රත්නායකටත් එන්න කියන්නේ. ඇවිල්ලා මොකද්ද කරන්න යන්නේ කියලා කියන්නේ? අද්වානිය කවුද නියෝජනය කරන්න කියලා බලන්න. එතකොට නම් මිනිස්සුන්ට තීරණය කරන්න බුණා මේක හොඳයිද නරකයිද? ද වෘත්තීය සමිති 103ක් කියලා දැන් චෝදනා කරනවා. JVP එක බැස්සහම ඒක වෙන කතාවක්. UNP එක උන්ට යකෝ වරාය කාටත් අයිතිනේ. මේ ඔක්කොම ඔක්කොරම දේශපාලනය කරන මේ ජනතාව ජීවත් වෙන්න එපා. රට තියෙන්න එපා. මුංගේ අම්මලා අප්පලට මේක මේ නිකන් පාපන්දුවක් කරගන්න එක නෙවෙයි වැදගත්. හරි දේ කියලා හරි දේ කරන්න. ඒක මිනිස්සුන්ට දැනගන්න ඉඩ කරින්. ඒව මෙන්න මේ මේ ඔක්කොගේම වගකීමක් ඒක. ඒ සාමූහික ප්‍රයත්නයෙන් විතරයි මේ වගේ එකක් ජය ගන්න පුළුවන්. ඒක තමයි මගේ උත්තරේ. ඕක තමයි සරලව කිව්වොත් ඕක තමයි අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමය. අවුරුදු පහෙන් පහට ඕකනේ කළේ. අරුන් එනවා කහ ඉරි සුදු පාට කරනවා. නිල් පාට රතු පාට මේ කොළ පාට කරනවා කොළ පාට ඒ නිල් පාට කරනවා. දැන් ඒ තත්ත්වය වෙනස් වුණානේ මොන වුණත් මේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආගමණයෙන් පස්සේ. හැබැයි අපිට පේනවා දැන් ජනතාව තුළ යම් යම් සැකමුසු බොහෝ තැන් මතුවෙමින් තියෙනවා. එකයි මම කිව්වේ සතුරු බලවේගවලට ගල් පහරවල් එල්ල කරන්න ඉඩ නොදී ගල් අතට දෙන්නේ නැතුව මේක ඇයි විනිවිදව මේක කරන්න බැරි විවෘත වෙන්න මෙන්න මේ හේතු නිසායි මේක කරන්නේ මෙන්න ලැබෙන ප්‍රතිලාභ මේ පැත්තෙන් කියයි නෑ ඕක නෙමෙයි ඊට වඩා හොඳ යෝජනාවක් අපි ළඟ තියෙනවා අපිට මේකට ඉඩ දෙන්න මෙන්න මේ කාලේ මේක කරන්න පුළුවන් ඒ සංවාදී ඇති වෙලා නෑ නේද තවසේ දැන් මම ඒක කිව්වේ අර මහමැතිවරණයට කලින් මම ඇත්තට පලාතකවත් ගියේ නැත්තේ මුං එක කරන්න බැරි හින්දා එක එකට එක එක නෑ ඇත්ත කතාව අපි ගිහිල්ලා බෙල්ල දුන්නා නම් පිටින් කිව්වා බලන වීඩියෝස් තියෙනවා අපි වැඩි උන්ට මෙන්න මුං වෙන වෙන බයිලා කතා කරනවා අරගල කියන්නේ එහෙම දිනන්න බෑ ඒක එක අරමුණක ඉඳගෙන ඒ ජයග්‍රහණයෙන් කෙලවර කරන්න මම මේ වෙලාවිල්ලන්නේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුව නිකන් මේක හතර අතේ නා ගන්න ඕන නැහැ ඉල්ලම් කරන්න ඕන නැහැ මේ විෂය සම්බන්ධයෙන් හරියට කතා කළ හැකි කණ්ඩායමක් එන්න විරෝධය පළ කරන විශේෂණ වෘත්තීය සමිති වෘත්තීය අපි වෘත්තීය සමිති කාර්යෝ නෙවෙයිනේ වෘත්තීය අරගලයේ ඉඳලා ඉන්න උදවියත් එක පාර්ශවයකට එන්න සංවාදයක් කරන්න රටට බලන්න. ඒක ප්‍රසිද්ධ කරන්න. මෙන්න මේ සංවාදය අහවල් වෙලාවේ සියලුම නාලිකාවල පැය දෙකක් පුරාවට විකාශනය වෙනවා. වෙලන් දැන්වීම නෑ මේක බලන්න. ඒක ජාතික යුතුකම නෙමෙයිද? ඒතර අපි තීරණය කරන්නම් මරාගෙන මොනවාද මේ මාරාන්තික උපවාසයක් හරි කරලා මේක නවත්තනද? මෙහෙම නැතුව මේක හරි අපහැදිලි. නිකන් බෙල්ල දෙන්න බෑ. මේක ඇත්ත දැනගැනීමේ ක්‍රමවේදය අපිත් හොයන්නේ. දැන් ඊයේ පෙරේද වෙනකොට අත්වසෙන් මොන කියනවා?
ඔන්න කියනවා එක නාලිකාවකින් කියනවා මෙන්න ගිවිසුම අපේ අතර මුලින්ම හම්බුණා. තව නාලිකාවක් ඒකට ඇටැක් කරා. ධම්මික පැනිරුණේ. පැනියේ කතාව පැත්තකට ගියා. දැන් මාධ්‍ය මාධ්‍ය කාර්යය අරගන්නවා. අර වෙදා නිකන් තැලෙනවා. මොකද්ද මේ කුණු හම්බේ? ඉතින් ඒකින්ද මේක විවෘත මේ මේ සම්බන්ධයෙන් විවෘත වෙන්න කියන එක තමයි අතවසේම ඉල්ලීම. මෛත්‍රී පාර සිටසේන ජනාධිපතිවරයා කාලෙත් මේ ප්‍රශ්න ඔය විදිහටම ආවනේ. අදානි කොම්පැනියටත් ජෛක කොම්පැනි ජෛක ආයතනයටත් 149යි 156ක් ලංකා ආණ්ඩුවට. මොකක් හරි විදිහට එතුමා ඒ කාලයක බේරගත්තා. දැන් අපිට ආරංචි වෙන්නේ 149ක් අදානි කොම්පැනියටත් ජෛක එකටත් 151ක් ලංකා ආණ්ඩුවටත්. හැබැයි ඒ 151 ප්‍රසිද්ධ නැති නම් තියෙන කොම්පැනි දෙකක් තුනක් ඉන්නවා කියලා කියනවා. ඒකයි මම කිව්වේ. ඒ අපි හිතමු දේශීය සමාගම් කියලා. දේශීය සමාගම් නම් හෙලි කරන්න බය වෙන්න ඕනේ නෑනේ. ඉතින් දැන් දැන් අපි අසරණයි නැත්ත වශයෙන් අපි කොහොමද මේක මොන හරි අංජනන් එළියකින් බලන්නද? ඉතින් පාලක පක්ෂයෙන් කියන්නේ මේක රටට යහපතක් වෙනවා. දැන් හැම ගෙනාවු හැම ව්‍යාපෘතියක් මෙහෙමනේ. මේක රට හැමෝම කරන්නේ රටට යහපත පිණිස කියලා නේ කරන්නේ. දැන් අපි බලන්න ඕනේ මේ යහපත ඇත්තටම ස්ථාවර එකක්ද? මේක කොල්ල ගෑමක්ද? තව අවුරුදු 50කින් මොකද්ද අපට අත් වෙන ඉරණම? ඒවා පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති වෙන්න ඕන සමාජී. අපට හුදෙකලා වෙ නිකන් තනියම යන්න බෑ. මොකද අපි නිකන් මේ චණ්ඩි වගේ ගහගන්න කතා කළාට පය තියාගන්න තැනක් නැ නේ මේක ඇත්ත කතාව. මේ මේ හැම දෙයක්ම පිටරට එක්ක බැඳුණු ට්‍රේඩ් ව්‍යාපාර සම්පූර්ණ ගත්තොත් සම්පූර්ණයෙන්ම ඒක වෙන ජාලගත වෙච්ච වෙන 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 වැඩක් නේ. එනිසා මේක අපිට තේරුම් ගන්න පුළුවන් විදියට තේරෙන භාෂාවෙන් කියන්න මේ මේ ලොකු සාහිත්‍ය පබ්‍රංශ නේ. තේරෙන්න පුළුවන් විදියට මේ කතාව රටට කිව්වොත් මං හිතන්නේ මේ ප්‍රශ්නේ ලිහෙනවා. මේක අපරාධයක්. මොකද දැන් වඩා රටේ සම්පත් වලට ආදරය කරන ලේන් මේ බිම ආරක්ෂා කරනවායි කියලා දිවුරුන් දීපු පිරිසක් ඉන්න වෙලාවක් නේ. ව්‍යාත්මක කියයි අර්ග කියයි මේක කියයි මේ ඔක්කොම මොනවා හරි මේ මේ ඉන්න අයවලුන් ගත්තාම යම් කිසි ආකාරයක මිනිස්සුගේ විශ්වාසය දිනාගත්ත පිරිසක් නේද? මිනිස්සු දිනාසයි නේ මේකේ. ඒ නිසා මම කියන්නේ මේක විවෘත කරන්න මේ සාකච්ඡාව. ඒක ජනාධිපතිට විතරක් චෝදනා කිරීම මං හිතන්නේ ඒක වැදගත් නෑ. මොකද එයාට තනියෙන් කරන්න පුළුවන් නම් මිනිහා මේක කරනවා මෙලහට. කරන්න බෑ. දැන් එක්සැම්පල් එකක් මං කියන්නම්. පුරාවිද්‍යාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජනාධිපතිවරයා නියෝගයක් කළා. කරුණා කළා ත්‍රිවිධ හමුදාවේ අයව බඳවගෙන මේක රකින්න. ඒගොල්ලෝ ඒක කරන්නේ නැහැ. ඇයි? පුරාවිද්‍යාව ඇතුලේ පුරාවිද්‍යා ආණ්ඩු ඇතුලේ පුරාවිද්‍යා ආණ්ඩුවක් තියෙනවා. උන්ට ඕන එක තමයි උන් කරන්නේ. මේක නිකන් වං වං ගාලා බෑ. මං වගේ පාලකයෙක් නම් 2000ක් අල්ලලා හිර කරලා තමයි මේක හදන්නේ. ඒක කරන්න ගියාම ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. වැඩේ නොවුනහම වැඩේ ෆේල් කියලා කතා කරනවා. මම නම් රටේ පාලකයා මම 3000ක් අතර හිරගෙදරට යවලා තමයි නවත්තන්නේ පළවෙනි මාසෙ. ඕන වම්බටුවක් කරගනින් කියලා අල්ලුවා ධම්මා අල්ල හිරේ පිටපියව කාලා බෙල කියලා අවුරුද්දක් දෙකක් සිස්ටම් එක හදනවා. මේක මේ අතගා චුංචුංගක මේක කරන්න බෑ. මේක පෙළට 10 දිනකට පාර යන්න බැරි જાතියක් කොහොම උන් එක කොහොමද අනේ જાතියක් කෙලින් කරන්නේ? ඒක වණවණා කරන්න බෑ. ජනාධිපති ගෝඨාභය මහත්තයාත් කියනවා කරුණා කරලා කෙලින් ඉන්න. ඒ විධායක බලයේ කොස් කොටන්නද? ඒක පාවිච්චි කරන්න. අතන මෙතන වැරෙන්නේ නැතුව. එච්චරයි ගෙටියෙන් කියන්න තියෙන්නේ. දැන් පසනවසේ ඔබ වහන්සේ සඳහන් කළ ස්වාමීන් වහන්සේලා විවිධ තැන්වල විවිධ මත ප්‍රකාශ කරනවා. උන්වහන්සේලාට සමහර ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා නැගිනිහිර වරාය දැක්කේ මේක මේ ඉන්දියාව දෙන්නම ඕන නම් නැගිනිහිර නොදී වෙනත් රටයක් දෙයක් දෙන්න ඒ වගේ කතාවකුත් කියනවා සමහර වික්ෂුන් වහන්සේලා. ජවනි
නැගෙන හිර දුන්නා බටහිර දුන්නා කොයි ජැටිය දුන්නා ජැටියා පේනේ මහින්ද දුන්නත් ගෝට දුන්නත් රණිල දුන්නත් මොකා දුන්නත් ජැටියා පේනේ අරක දෙන්න මේක දෙන්න එපා කියන කතාවක් නෑනේ සම්පත අපේනේ සම්පත් විකුණනට අපි විරුද්ධයිනේ හැබැයි ඒක නොවිකුණා බැරි නම් මොනවා හරි ජාත්‍යන්තරකමගේ ජාත්‍යන්තර දේශපාලනය හා වෙළඳාම් එක්ක තන ගිවිසුම් සහ ඒ ආයෝජන අපි මොනවා කතා කළත් මහා විශාල ආයෝජන කරන්න මිනිස්සු මේ රට ඇතුලේ නැහැනේ අත්ත වශයෙන් එහෙම ආයෝජනයක් නම් කරන්නේ ඒකේ තියෙන ප්‍රතිලාභ මොනවාද ඇත්තටම අර තියෙන සමාගම් මොනවාද අපි මොන බයිලා කතා කරත් මහත්වෝ හදිපු පෙරණ කාලල හිරේ දාලා එමෙතිලා එතනෝල් ගේන රටනේ මේක හරිද දැන්වත් මේ කුණු මිත්‍යාවෙන් එලියට ඇවිල්ලා මේ ඇත්තට අපි මූණ දෙමුකෝ ඒකයි මම කියුවේ මේක විවෘත කරන්න නිකන් සංඝයා හන්සලක නිකන් මේ තියෙන ආත්ම ගෞරව නැති කරගන්න නැතුව කරුණා කරලා එක තැනකට එකතු වෙලා මේ වැඩේ සාකච්ඡා කරමු මේක වෙලා තියෙන අරය මුල් තැන ගන්නවට තව එකෙක් විරුද්ධයි මේ කුහක ත්‍රාඩ මුග්ද ම්ලේච්ඡ රදල කුලවාදී මහා අමන වැඩපිළිවෙලක් තියෙන මේ සංඝ සභාව ඇතුලේ වුණා ඒක නිසා මේවා එක බෑ ඔලුව උස්සන්න හැබැයි ආණ්ඩුවට පුළුවන් එක කරන්න මොකද බහුතර ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුව ඒක රකින්න ඕන රකින්න නම් අපි ඔරයිට් බටහිර දෙනවා නම් මොකද්ද කොන්දේසි නැගිනේද බටහිර මොක හරි මොකද උන්නත් මෙන්න මේ හේතුව නිසායි මේක දෙන්නේ අපිට පේනවනේ හොඳටම චීනෙන් බලපෑම් කරනවා ඉන්දියාව එහෙන් බලපෑම් කරනවා MCC කියලා අරහෙන් ඇවිල්ලා ඇමරිකාව බලපෑම් කරනවා මොකද ඒක රටක්වත් මේ දෙවනි ප්ලෑන් යන තුරු වැඩ කරන්නේ නැහැ